This Holy Eucharistic Adoration is sponsored in loving memory of our beloved Mother, Violet Silva, who was called to eternal rest on 14th August 2008, and our beloved Father, Francis Silva, who was called to eternal rest on 4th February 1982. You were an example of humility, simplicity, and piety. We thank God for giving you as our parents. මගේ ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ ලබා දීලා තිබෙන වරප්‍රසාද අපමණයි අනන්තයි උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේගේ බලගත වූ ආශිර්වාදයෙන් පුරවලා उर्वहन से उबट मट आराधना करनवा उर्वहन से अपट दुन हेमदयाक तुलम उर्वहन से के आदर यादा के नट उर्वहन से उबट मट दुन नाव में जीवित उर्वहन से उबट मट दुन नाव में तालिंतु उर्वहन से उबट मट दुन नाव में हेमदयाक में अनेका समग्र विदा हदागेन उर्वांसे
ඔබට මට කුරුස ගස තුල ජීවිතය පූජා වීම තුල ඉගෙන වූ ඒ පාඩම අන්නය වෙතු ගන්නන්නට මේ මොහොතේදී මේ අල්තාරය මත ජීවමානව වැඩ සිටින ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ඔබ මම සූදානම්ද ඒ වහන්සේගේ ආරාධනාව පිළිගන්නට ඔබ මම තාමත් ජේසුගෙන් ගොඩක් ඈත් වෙලාද ඉන්නේ ජේසුම දුන්නු දේවල් වලින් අපි තර වෙලා අපි ජේසු අමතක කරලාද ඉන්නේ ජේසු අපිට ලබා දුන්නු වරප්‍රසාද වලින් අපි පිරිලා අපි ගාව මේ වරප්‍රසාද තියාගෙන අනිත් අය සමග බෙදා හදාගන්නේ නැතුව ආත්මාර්ථකාමී කමින් අපි පිරිලා දින්නේ පෞලක් තුල ජීවත් වෙන විට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ලෙස ඔබ කොහොමද ජේසු ඔබට දුන්නු ඒ වරප්‍රසාද ඒ හැකියාවන් ඒ තලෙන්තු ඒ මිල මුදල් අනිත් අය සමග එකිනෙකා සමග බෙදා හදාගත්තේ දුව දරුවන් ලෙස සහෝදර සහෝදරියන් ලෙස ජේසු ඔබට ගොඩාක් දේවල් දීලා තියෙද්දි ඔබ කොහොමද ඒ දේවල් අන් අයට බෙදා හදාගත්තේ ඔබ තාමත් ජේසු දුන්නු දේවල් ඔබ ගාවම තියාගෙන කාවන්ට කන්නට ඉඩ හැරලද නැත්නම් මලකට බැඳෙන්නට ඉඩ හැරලද නැත්නම් ඒව බෙදා හදා ගන්න නැතුව ඔබගේම සැපත වෙනුවෙන් ඔබගේම ලෞකික දේවල් පුරවා ගැනීම වෙනුවෙන් තව තවත් වස්තු රැස් කරන පුද්ගලයෙක් බවට ඔබපත් වෙලාද ලෝකයේ තුල ගොඩාක් ජනතාව බඩකින්නේ මේ ඇදෙනකොට ඔබ තුන් වේලම හොඳට කාලා කුස පුරවාගෙන අනිත් අයගේ බඩකින්න ගැන අනිත් අයගේ වේදනාව ගැන දැනෙන්නේ නැ වගේ ජීවත් වෙන පුද්ගලයෙක්ද ආදරම් මේ තාත්තේ පුතේ මේ ජීවමාන ස්වාමීන් වහන්සේ ජීවිත ආදර්ශය තුලින් පෙන්නනවා අනිත් අය කෙරෙහි උන්වහන්සේ දැක්වූ සෙනෙහස දයාව කරුණාව උන්වහන්සේ මේ ලෝකයට ආවේ උන්වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වෙමින් ඔබට මට ඉගැන්වූ පාඩමයයි අනිකා වෙනුවෙන් වැවන්න අනිකා වෙනුවෙන් කැපවන්න ඔබට දීලා තියෙන තලෙන්ත් උපයෝගී කරගෙන ඔබට දීලා තියෙන වස්තුන් උපයෝගී කරගෙන ඔබට දීලා තියෙන හැකියාවන් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට සේවය කරන්න සූදානන්ද ඔබ ඒ සේවාව ජේසු වෙනුවෙන් අන් අයට පුදන්නට සූදානම්ද ඔබ අන් අයගේ කුස පුරවන්නට සූදානම් දෝබ අසරණ වෙලා ඉන්න කෙනෙකුව පිළිගන්නට අද දිනය තුල ජේසු ඔබකින් මගෙන් මේ ප්‍රශ්නය අහනවා ඔබගේ පිළිතුර කුමක්ද සුරු මොහොතක් නිහඬව ජේසු අද දිනය තුල ඔබකින් මගෙන් ඇහුවොත් එහෙම ඔබ සූදානම්ද මාකලාක් මෙන් එකිනෙකාට මා බලාපොරොත්තු වන දේ කරන්නට ඔබගේ හදවතට තට්ටු කරලා අහන්න ඔබ දෙන පිළිතුර මොකක්ද කියලා
ශුද්ධබරලුක්තුමාගේ සුවිශේෂී 16 වෙනි පරිච්ඡේදයේ 19 සිට 31 දක්වා ඔබත් මමත් දන්න ලස්සන කතාවක් තියෙනවා. ධනපතියා සහ ලාසරස්. අගනා නීල රත්න වස්ත්‍ර හා සිනදු සේදරේ දිහඳගත් සමදා සැප විවරණේ කල්ය වූ එක් ධනපතියෙක් විය. ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙන වුත් තබන ලදී. ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබල වලින් උවද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වන ලෙව කෑවෝය. එහි ගන්නා මිය ගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම්ගේ තුරුලට ගෙන යන ලද්දේය. ධනපතියාත් මැරි භූමදාන කරන ලද්දේය. ඔහු ආත්ම භවනයේ වද විදිමින් ඇස් ඔසවා ආබ්‍රහම්ද ඔහුගේ තුරුලේ හුන් ලාසරස්ද දුරින් දැක මොරගසා ආබ්‍රහම් පියතුමෙනි, මට කරුණාකොට තම ඇඟිලි තුඩ දිහේ ගල්වා මාගේ දේව තෙමන පිණිස ලාසරස් එවනු මැනව. මන්ද මම මේ ගිනි ජාලාවේ දහදුක් විඳිමි කීය. එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, පුත්‍රය, ඔබ ජීවත්ව සිටියේදී සැම සැපතම ඔබට තිබුණු බවද, එලෙසම හැම විපතම ලාසරට තිබුණු බවද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙහි සෙනසිරි ලබයි. ඔබ දහදුක් විඳින්නේය. එපමණකුත් නොබ මොබින් ඔබ වෙත යාමටවත් ඔබින් අප වෙත ඒමටවත් කැමැති වූවන්ට එය කළ නොහැකි වනසේ ඔබ හා අප අතර පරතරයක් පිහිටුවා ඇතැයි කීය. එවිට ධනවතා, එසේනම් පියතුමෙනි, මාගේ සහෝදරයන් සත් දිනෙකු සිටි ඔහුන්ද මේ වද වේදනාව ඇති ස්ථානයට නොපැමිණ පිණිස ඔහුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙන් ඉල්ලමි කීය. එහෙත් ආබ්‍රහම් කතාකොට මෝසස් සහ දෙවිසිවරයෝ ඔහුන්ට සිටිති. ඔහුන් ඔහුන්ට සවන් දෙත්වායි කීය. ඔහු කතාකොට, එසේ නොවේ ආබ්‍රහම් පියතුමනි, මලොන් කෙරෙන් එකෙකු ඔහුන් වෙත ගියහොත් ඔහු පසුතැවී සිත් හරවා ගනු ඇතැයි කීය. ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ඔහු මෝසස්ටත් දෙවිසිවරුන්ටත් සවන් නොදෙත් නම් මලොන්ගෙන් උත්තාන වී කෙනෙක් පැමිණියත් ඔහුද ඔහු විශ්වාස නොකරති කීය. ස්වාමීන් වහන්සේ, අද දිනේ තුල මේ මොහොතේදී ඔබට මට ආරාධනා කරන්නේ උරුවහන්සේ කලාක් මෙන් ඔබත් එකිනෙකාට කරන්න. මොනවද උන්වහන්සේ ඔබට මට කළේ? මොනවද උන්වහන්සේ ඔබට මට දුන්නේ? තම ජීවිතයේ උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් දුන්නා. එසේනම් ආදරම්මේ තාත්තේ දුවේ පුතේ, අපි ජේසුව සැබෑ ලෙස අත්දකින්නට නම් මොකක්ද කළ යුත්තේ? මේ අත්තාරය මත ජියමානෝ වැඩසිරන ස්වාමීන් වහන්සේව ඔබගේ පවුල තුළ ඔබ අත්දකින්නට නම් ඔබ මොකක්ද කළ යුත්තේ? එදා ධනපතියා සහ ලාසරස්ගේ කතාව තුළ යේසු අපිට ලස්සන පණිවිඩයක් දෙනවා. සමහරක් වෙලාවට ඔබගේ ගෙදර ඔබගේ තාත්තා තවත් ලාසරස් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබගේ අම්මා තවත් ලාසරස් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබගේම දුව, පුතා,
තවත් ලාසරස් කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබගේම අම්මා තාත්තා සහෝදර සහෝදරිය තවත් ලාසරස් කෙනෙක් වෙන්නට පුළුවන්. බඩකින්න තුල එඟ පුරහම තුවාල දාගෙන නොසිටියත් විවිධ වූ ජීවිත හැලහැප්පි මොස්සේ අසරණ වෙලා කොන් වෙලා ඔබගේම ගෙදර ජීවත් වෙන්නට පුළුවන්. අපි ලෝකයේ දෙස බලන්නට කලින් ආදරම් මේ තාත්තේ දුවේ පුතේ අපගේම ගෙදර අය දෙස බලමු. ස්වාමීන් වහන්සේ ඔබට ගොඩක් දේවල් දීලා තියෙද්දි ජේසු ඔබගේ මගේ ජීවිතයේ ගොඩක් ස්පර්ශ කරලා තියෙද්දි වරප්‍රසාද වලින් පුරවලා තියෙද්දි ඔබට තේරුණාද ඔබත් එක්ක ජීවත් වෙන ඔබගේ අම්මා ඔබගේ තාත්තා ඔබගේ අක්කා අයියා නංගි මල්ලි මගේම ස්වාමි පුරුෂයා මගේම භාර්යාව අපගේම ගෙදර කොන් වෙලා ඉන්නවා කියලා අපගේම ගෙදර අසරණ වෙලා ඉන්නවා කියලා සමහරක් වෙලාවට අපි කැමති ලෝකිත පේන්න පින්දාම් කරන්න නමුත් අපගේම ගෙදර අපගේම අම්මා තාත්තා සහෝදර සහෝදරිය අපගේ ආදරය බලාපොරොත්තුෙන් ඉන්නවා සෙනෙහසින් වචනයක් ආදරේ වචනය බලාපොරොත්තුෙන් පිපාසාවෙන් ජීවිතේ ගත කරනවා. සාගිනි වෙලා ඉන්නේ ආහාර වේලකට නෙමේ. ආදරය නැතිව සාගිනි වෙලා. තුවාලලා ඉන්නවා. දෙවිදායකේ වචන වලින් තුවාල වෙලා. කොන් වෙලා අසරණ වෙලා. ආදරම් මේ තාත්තේ තුයේ පුතේ මේ ජීවමාන වූ ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී ඔබගෙන් ඉල්ලන්නේ ඔබට ආරාධනා කරන්නේ උද්වහන්සේ කලාක්මෙන් ඔබත් එකිනෙකාට හේදේ කරන්න උද්වහන්සේ තම ජීවිතය ඔබ මා වෙනුවෙන් පූජා කලාක්මෙන් දේවතාත්තා දුන්නුවේ සුන්දර ජීවිතය දේවතාත්තගේ අභිමතය වෙනුවෙන්ම කැප කළාක් මෙන් ජේසු ආරාධනා කරනවා ඔබටත් මටත් ඔබගේම ගෙදර ඉන්න ලාසරස්ව හොයාගෙන ගිහිල්ලා ඒ ලාසරස්ට පිටවන්නට සරණ යවන්නට මෙරුණයින් පස්සේ ලාසරස්ට අඬ ගහලා වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්නකොට ඔබගේ මගේ ගෙදර එන ලාසරස්ව හරියාකාරයෙන් හඳුනාගත්තේ නැත්තම් මරුණයින් පස්සේ කනස්සලු වෙලා වැඩක් නැහැ මරණ මංචකේදී දුක් වෙලා වැඩක් නැහැ ජීවත් වෙලා ඉන්නකොට යහපත් දේ කරන්න තියෙtti ඒ දේ කරේ නැත්තම් ස්වාමීන් වහන්සේට අපගේ ජීවිත විවර කරමු යේසුගෙන් වරම් ඉල්ලමු අසරණයන් අත්දකිමින් අසරණයන්ට පිහිට වෙමින් දුකින්ත සරණය වෙමින් එදා මද තෙරේසා තුර තිබුණා වූ තයාව ජේසු තුර තිබුණා වූ ඒ ආදරය අපගේ හදවත් වලත් රෝපණය කරගෙන තව තවත් ජේසුට ලංව ජීවත් වෙමින් ජීවත් වෙලා ඉන්න කාලය තුරදීම ස්වර්ග රාජ්‍ය අත්දකින්නට ජේසුකින් වරම් ඉල්ලමු
සුතුමන් මෙසේ ඇමතුරේ නැමී වැටි දෙපා මුලේ එතුමානන්ගේ ධනවතෙකි මහා එසේ විමසුවේ එහෙත් තනේ කලකිරිලා ඇයිද ඔබගේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න මා කල යුතුදේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසුස් සමිඳුනේ ජේසු තුමන් කී මෙවද ඇසු පොහොසතා මිලන වී කරවාගෙන ගියේ පසුවා සමිඳු මෙත් වඩා උන් ගැනම සිතා ඔවා මුවින් වදාළුයි මිසුන් මරපා ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න මා කල යුතුදේ ලබා ගන්න සදාකාල ජීවිතේ කියා දෙන්න ජේසුස් සමිඳුනේ සදාකාල ජීවිතය ලබා ගන්නට නම් ජේසු ඔබට මට ආරාධනා කරන්නේ උන්වහන්සේ කලක් මෙන් ඔබත් එක්කිනෙකාට කරන්න උන්වහන්සේ ආදරය කලක් මෙන් ඔබත් එක්කිනෙකාට ආදරය කරන්න උන්වහන්සේ අසරණයන්ට පිහිටුවාක් මෙන් ඔබත් එක්කිනෙකාට පිහිටවන්න උන්වහන්සේ සමාජයේ කොන්කනු ලැබුවන්ට ආදරයෙන් සැලකුවාක් මෙන් ඔබත් එක්කිනෙකාට ආදරයෙන් සලකන්න ජේසු ජීවමානව මේ මොහොතේදී ඔබගේ පවුලේ සෑම කෙනෙක්වම ස්පර්ශ කරන්නටයි යන්නේ. උන්වහන්සේගේ බලගත් ආශිර්වාදයෙන් නතුවන්නට උන්වහන්සේට පොරොන්දු වෙන්න. එදා ජේසු ඔබගෙන් මගෙන් ඉල්ලූ දේ උන්වහන්සේ ඔබට මට ඒ කුරුස ගස තුල ජීවිතය ආගිය තුල පින්නූ දේ අපගේ ජීවිතය තුලින් ඉටු කරන්නට වරම් දෙන්න කියලා යදින් පුරුන්දු වෙන්න. ජේසුනි මම මගේ ජීවිතේ පුරාම ඔබ වහන්සේ ගැන වූ ඒ ගුණ දහම් අන් අය වෙත දක්වන පුද්ගලයේ පාටපත් වෙනවා කියලා පුරුන්දු වෙමින් ඔබ වහන්සේගේ බලගත වූ ආශිර්වාදය අපි ලබා ගනිමු. Yeah.
වහන්සේ ස්වර්ගයෙන් පූපය වුන්ට දෙවා වදාළසේක. සම්බෝධියක් මෙහි අඩංගු වී ඇත්තේ ය. යඥා කරම් අපගේ දෙවි ස්වාමිනි මේ දේව ප්‍රසාය දහනේ වැඩ සිටින දේවාච පාලකයාණන් හට නිසි වන්දනාචාර පිරිනැමීමට අපට වරම් දුන මැනව විශ්වාසයේ මගින් දැන් අපි හඳුනා ගන්නා වුණු වහන්සේ ඔබ වහන්සේගේ මහිමා ලෝකයේ දැක ගැනීමට අපට මඟ සැලසුව මැනව මේ කීදේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා This Holy Eucharistic Adoration was sponsored in loving memory of our beloved Mother, Violet Silva, who was called to eternal rest on 14th August 2008, and our beloved Father, Francis Silva, who was called to eternal rest on 4th February 1982. You were an example of humility, simplicity, and piety. We thank God for giving you as our parents.